අපි දැන් මේ ඉන්නේ ගල්බොඩ දුම්රිය ස්ථානයේ. මේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 815ක් පමණ උසින් තමයි පිහිටලා තියෙන්නේ. ඔන්න ඉතින් යාළුවනි, අද අපි ඔයාලා වෙක්කන් යන්නේ පරිසරයේ සුන්දරත්වයේ විඳින්න පුළුවන් තවත් ලස්සනම ලස්සන දියැලක් බලන්න. නාවල පිටියේ ඉඳන් කිලෝමීටර් 12ක් විතර දුරින් තමයි මේ ගල්බොඩ ඇල්ල පිහිටලා තියෙන්නේ. ඔන්න ඉතින් දැන් අපි ගල්බොඩ දුම්රිය ස්ථානයේ ඉඳන් ගල්බොඩ දියැල බලන්න යන්න හදන්නේ. මෙතන ඉඳන් දියැලට කිලෝමීටර් 2ක් පමණ තියෙනවා. මෙතනින් එහාට පයින් තමයි ගමන යන්න තියෙන්නේ. තේවතු මැදින් දිවෙන මේ මාර්ගයේ යනකොට අපට පරිසරය සුන්දරත්වයේ නැවුම් සිසිල් සුළඟ අපට අත්විඳින්න පුළුවන්. මේ මාර්ගයේ යනකොට අපිට විවිධ කෘමීන් වර්ග උරගයින් දුර්ලභ ගණයේ ඕකිට් එහෙම බලා ගන්නත් පුළුවන්. ඈත හසට දිවෙන ලස්සන කඳුපන්ති දකිනකොට සිතටම මාරම සැනසෙල්ලක් දැනෙන්නේ. හිමින් හිමින් අපට පරිසරයේ සුන්දරත්වයේ විඳිමින් ගල්බොඩ දියැල ළඟටයි මේ අපි යන්නේ. පයින් ඇවිදගෙන ගියත් වෙහෙසක් දැනෙන්නේ නැත්තේ මේ අපට පරිසරයේ තියෙන මනරම් සුන්දරත්වය නිසාමයි. නැවුම් වාතය ආශ්වාසය කරන්නත් මෙන්න මේ වගේ පරිසරයකට එන්නම ඕනෑ. තාමත් හොඳින් සංවර්ධනය වූ මාර්ග පද්ධතියක් නොමැති වුවත් සංචාරකින් මේ ස්ථානය බලන්න වැඩිපුරම එනවා. පැයක විතර ගමනකින් පස්සේ ඔන්න අපි ආවා ඇල්ල පේන මායිමට. මෙන්න මේ පාලම පහු කරලා ආවහම ඇල්ලට ඉතාම කිට්ටුයි. ගස්වලින් වටවුණු මේ අඩිපාරේ යන විට ඉතාම සිසිලක් තමයි දැනෙන්නේ. මේ ගල්බොඩ ඇල්ලේ උස මීටර් 30ක් වන අතර පළල මීටර් 3ක් මීටර් 6ක් අතර ප්‍රමාණයක් වෙනවා. ඇල්ල බලන්න මෙතන වියූ පොයින්ට් එකකුත් තියෙනවා. ඉතාම පරිස්සමින් ලොකු කුඩා සැමට දිය නෑමට කදිම ස්ථානයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මන්ට එකපු ලස්සනම දිය ඇලි වලින් එකක් තමයි මේක. ඔයාලත් නිවාඩුවක් ලැබුණු වෙලාවක ඇවිත් බලන්න. ඒ වගේම මෙහි සුන්දරත්වය ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් ආයිමත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. Beauty of Nature channel එක subscribe කරන්න. Like එකක්, comment එකක්, share පාරක් දාගෙනම යන්නේ.